සුබ දවසක් දුල පුතාලට අධ්‍යාපන අමාත්‍යාංශයේ ආගමික හා සාරධර්ම අංශය මගින් මෙහෙවන ආගමික විෂයන් සඳහා වන ප්‍රතිපෝෂණ වැඩසටහනේ තවත් පියවරකටයි අද අපි පාතබන්නේ. අද අපි දුල පුතාලා එක්කලා දේව රාජ්‍යයේ වටිනාකම් පෙරදරි කරගෙන සදාචාරාත්මක සමාජයක් ගොඩනැගීමට දායක වෙයි කියන නිපුණතාවත්, ඒ වගේම ශුද්ධ බයිබලය ජීවිතයට අත්වලක් කරගනේ කියන නිපුණතාවත් තමයි කතා කරන්නේ. ඒ යටතේ දුල පුතාලගේ 11 ශ්‍රේණියේ පාඩම් අංක 17 සිට 25 දක්වා කොටස කතා කරන්න සූදානම්. දුල පුතාල දන්නවා ක්‍රිස්තුස් වහන්සේට අයත් මම කියලා 11 ශ්‍රේණියේ පාඩමක් තියෙනවා. ඉතින් මේ පාඩම තුල කතා කරන දේ පිළිබඳව මං ඉස්සෙල්ලම පුතාලත් එක කතා කරන්න. ඊට පස්සේ අපි යමු කොහොමද මේ පාඩම තුලින් ප්‍රශ්න ගොඩනගන්නේ කියලා. ප්‍රශ්න වලට පිළිතුරු ගොඩනගන්නේ කියලා. එතකොට නිකදේමුස් කියන යුදෙව් ප්‍රධානියෙක් හිටියා. එයා හොඳ සමාජයේ පිළිගත් පරිසිවරයෙක්. ඒ වගේම ගුරුවරයෙක්. ඒ සමාජය තුළ උසස් සමාජ තත්ත්වයක් තිබිච්ච පුද්ගලයෙක්. ඉතින් මේ සමාජයේ හොඳ පිළිගත් පුද්ගලයෙක් වුණාට එයාට පොඩි ගැටලුවක් තිබුණා විසඳ ගන්න. එතකොට ඒ ගැටලුව විසඳ ගන්න එයා එක්තරා දවසක රාත්‍රී කාලයක යේසුස් වහන්සේව හම්බ වෙන්න ගියා. ගිහින් ඇහුවා සදාකාල ජීවනය උරුම කරගන්නේ කොහොමද කියන එක. එතකොට යේසුස් වහන්සේ කියනවා මේ තැනැත්තාට ඔබ නැවත නූපන්නොත් සදාකාල ජීවනය උරුම කරගන්න බැහැ කියලා. ඉතින් දැන් මේ නිකදේමුස්ට හරි ප්‍රශ්නයක්. එයා යුදෙව් ප්‍රධානියෙක් වුණත්, එයා ගුරුවරයෙක් වුණත් එයාට හරි ප්‍රශ්නයක් වුණා. කොහොමද මම නැවත මව් කුසට ගිහිල්ලා උපදින්නේ කියලා. හැබැයි මේ යේසුස් වහන්සේ මේ නැවත ඉපදීමක් ගැන කතා කළේ මව් කුසට ගිහිල්ලා නැවත ඉපදීමක් ගැන නෙමෙයි. ඒ කතා කළේ තමන්ගේ ජීවිතේ, ඒ කියන්නේ පාපිෂ්ඨ වූ මේ පරණ ජීවිතෙන් අපි ඉවත් වෙලා අලුත් ජීවිතයකට ඇතුළත් වෙන්නේ කොහොමද කියන එක තමයි උන්වහන්සේ කිව්වේ. ඉතින් යේසුස් වහන්සේ එදා ඒ නිකදේමුස්ට කිව්වේ ඔබේ අඩුපාඩුකම් තියෙනවා නම් ඒ දේවල් වලට පසුතැවිලා ඒවා නිවැරදි කරගෙන අලුත් පුද්ගලෙක් වෙන්න කියන එක තමයි කතා කළේ. ඉතින් දැන් අපි බලමු මේ පාඩම තුල පුතාලට ඉදිරිපත් වෙන්න පුළුවන් ප්‍රශ්න මොනවද කියලා. පළවෙනි ප්‍රශ්නය තමයි නිකදේමුස් යනු කවුදයි හඳුන්වන්න. මම පැහැදිලි කරා පුතාලට, එහෙනම් යුදෙව් ප්‍රධානියෙක්, පරිසිවරයෙක්, ගුරුවරයෙක්, ඒ වගේම උසස් සමාජ තත්වයක සිටි පුද්ගලයෙක්. අපි දැන් බලමු දෙවෙනි ප්‍රශ්නය. යුදෙව් ප්‍රධානියෙක් වූ නිකදේමුස්ට තිබූ ගැටලුව කුමක්ද? මං දැන් පුතාලත් එක කිව්වා සදාකල ජීවනයේ උරුම කර ගැනීමට මං කුමක් කරන්න ඕනද, තමා කුමක් කළ යුතුද කියන ගැටලුව තමයි නිකදේමුස්ට තිබුණේ. එතකොට නිකදේමුස් යේසුස් වහන්සේගෙන් ඇසූ පැනයට ලබා දුන් පිළිතුර. ඉතින් යේසුස් වහන්සේ කියනවා ඒකාන්තයෙන් මම ඔබට කියමි, යමෙක් නැවත නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍ය දැකගත නොහැකිය. එහෙනම් යේසුස් වහන්සේ කියනවා නැවත උපදින්න ඕන කියලා. එතකොට එයා තුල තිබිච්ච ඊළඟ ගැටලුව තමයි කොහොමද නැවත උපදින්නේ කියන එක. අපි දැන් බලමු හතරවෙනි ප්‍රශ්නය. යමෙකු නැවත නූපන්නොත් යන ප්‍රකාශයේ වැදගත්කම කුමක්ද? මොකක්ද මේ නැවත ඉපදීමක් කියලා කියන්නේ? යේසුස් වහන්සේ මොකක්ද ඒකෙන් අදහස් කළේ? නැවත ඉපදීම යනු ආත්මයන් වහන්සේගේ උපකාරීත්වය ඇතිව ජීවිත හැරීමක් තුලින්. එහෙනම් දුවේ පුතේ අපිට මේ ක්‍රියාවලිය තනියම කරන්න අමාරුයි. ඇත්තටම ආත්මයන් වහන්සේගේ ඒ මඟ පෙන්වීම, ඒ ආශිර්වාදේ, ඒ උපකාරය අවශ්‍යයි. එහෙනම් ඒක අපි හඳුනගන්න අපි දේව වචනේ කියවල යේසුස් වහන්සේත් එක්කලා නිතර සම්බන්ධතාවය පවත්වා ගන්න ඕනේ. අන්න එහෙම ආත්මයන් වහන්සේගේ උපකාරයේ ඇතිව ජීවිත හැරීමක් තුලින් අලුත් ජීවිතයක් හෙවත් අලුත් ඉපදීමක් ලැබිය යුතුයි. එහෙනම් එතකොට තමයි අපිට අලුත් ජීවිතයක් නැත්නම් අලුත් උපතක් අපිට ලැබෙන්නේ. එතකොට එම ජීවිත හැරීම යේසුස් වහන්සේ කෙරෙහි අදහ ගැනීම මත පදනම්ව සිදුවන බව වටහා ගත යුතුයි. එහෙනම් මන්දුල පුතාලට කිව්වා ඒ හැරීම සිද්ධ වෙන්නේ
යේසුස් වහන්සේව අදහා ගැනීම තුළ. යේසුස් වහන්සේගේ ක්‍රියාකාරීත්වය, උන්වහන්සේගේ ඉගැන්වීම් අපේ ජීවිතෙන් අනිත් අයට ප්‍රකාශ කිරීම තුළ. එතකොට අපි දිහා බලලා ගොඩාක් අය කියන්නේ පෙළඹෙනවා, එයා වෙනද හිටපු කෙනා නෙමෙයි, එයා හරි වෙනස් දැන්. එයා යහපත් පුද්ගලෙක් විලා. ඉස්සර එයාට ටිකක් කේන්ති ගියා. දැන් එහෙම නැහැ. ඉස්සර එයා කාගෙනවත් හිතුවේ නැහැ. නමුත් දැන් එයා හැමෝන්ටම උදව් කරනවා. ඒ වගේ අපේ ජීවිතේ පැහැදිලි වෙනසක් අපිත් එක්කලා ඉන්න අයට දකින්න පුළුවන් වෙන්න ඕන. අපි දැන් බලමු පස්වෙනි ප්‍රශ්නය. දෙවියන් වහන්සේගේ රාජ්‍ය දැක ගැනීමට නොහැක යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? දැන් යේසුස් වහන්සේ කියනවා නැවත නූපන්නොත් දෙවියන් වහන්සේගේ රාජ්‍ය දැක ගන්න බෑ කියලා. එහෙනම් අපි බලමු මොකක්ද මේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය දැක ගැනීමට නොහැකි කියලා අදහස් කරන්න කියන එක. එහෙමනම් අපි බලමු උත්තරය. පාපයට වහල් වී සිටින මිනිසා දේව සම්බදතාවෙන් ඈත්වීම හා ප්‍රතික්ෂේප කිරීම සිදු කරයි. ඉතින් දුල පුතාලා දන්නවා පාපයට වැටීම කියලා කියන්නේ මොකද්ද කියන එක. පාපයට වැටෙනවා කියලා කියන්නේ දෙවියන් වහන්සේගෙන් අපි ඈත් වෙනවා කියන එක. ඒ කියන්නේ අපි උන්වහන්සේ කියන මාර්ගයේ ගමන් කරන්නේ නැතුව, උන්වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙන ඒ ජීවිත රටාවට අපි යොමු වෙන්නේ නැතුව, ලෞකික ජීවිතේ අපි ගොඩක් සැප සම්පත් හොයාගෙන යන්න උත්සාහ කරනවානේ, වර්තමාන ලෝකයේ තියෙන දේට නැඹුරු වෙන්න උත්සාහ කරනවානේ, අන්න ඒ දේට යොමු වීම තුළ අපි පාපයට වැටෙනවා. ඉතින් අන්න එහෙම වුණොත් අපිට සිදු වෙන්නේ අපේ ජීවිතේ විනාශය. දෙවියන් වහන්සේගේ රාජ්‍ය දැක ගන්නට බැරි වෙනවා. අපි බලමු 6 වෙනි ප්‍රශ්නය. යේසුස් වහන්සේගේ ප්‍රේමය ජාතිකත්වය, වර්ගවාදය, අභිභව ක්‍රියාත්මක වන ප්‍රේමයක් බව හංගවන සිදුවීම කුමක්ද? දැන් දූල පුතාලගේ මම දැන් කතා කරේ පළවෙනියටම ක්‍රිස්තුස් වහන්සේරයත් මම කියන මාතෘකාව යටතේ නිකදේමුස් යේසුස් වහන්සේත් එක්කලා ඇතිවෙච්ච ඒ සංවාදය තුළින් ඔහුට දීපු පිළිතුර පිළිබඳව, ඔහුට ඒ කළ ඉගැන්වීම පිළිබඳව. දැන් අපි කතා කරන නිකදේමුස් වගේම තවත් චරිතයක් ගැන. ඒ තමයි සමාරිය ස්ත්‍රිය. පුතාලගෙන් යම්කිසි ආකාරයක ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම යේසුස් වහන්සේව පෞද්ගලිකව හඳුනාගත් දෙදෙනෙක් නම් කරන්න කියලා පුතාලගේ උත්තරේ වෙන්න ඕනේ නිකදේමුස් හා සමාරිය ස්ත්‍රිය කියන එක. දැන් අපි කතා කරන්න යනවා මේ සමාරිය ස්ත්‍රිය පිළිබඳව. එතකොට ඒකේ පුතාලට ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා. යේසුස් වහන්සේගේ ප්‍රේමය ජාතිකත්වයේ, වර්ගවාදයේ, අභිභව ක්‍රියාත්මක වන ප්‍රේමයක් බව හංගවන සිදුවීම. ඒ තමයි යේසුස් වහන්සේ හා සමාරිය ස්ත්‍රිය අතර ඇතිවෙච්ච සංවාදය. දුල පුතාලා දන්නවා මේ ජුදෙව් හා සමාරිය ජාතිකයන් අතර කිසිම ගනුදෙනුවක් තිබුණේ නැහැ. කොටින්ම කිව්වොත් අපි කියන්නේ සාමාන්‍යයෙන් ඔය මේ ගෙවල්වල වැඩිහිටිය අය සමහරලාට කියන මං ඒ ගෙදරින් වතුර උගුරක්වත් බොන්න කැමති නැහැ කියලා කියනවනේ. ඒ වගේ මේ යුදෙව්වන් හා සමාරියන් වතුර උගුරක්වත් බොන්න කැමති උනේ නැහැ සමාරිය ජාතිකයන්ගෙන් යුදෙව් අය. මොකද යුදෙව් අය ටිකක් අහංකාරයෙන් හිටියේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ හැමතිස්සෙම කිව්වේ දෙවියන් වහන්සේ විතින් තෝරාගත් සෙනගේ ඒගොල්ලෝ. දෙවියන් වහන්සේගේ කැඳවීම තියෙන ඒගොල්ලන්ට. ඒ නිසා ඒ ගැන හිතුවා මිසක් සමාරියන පිළිගත්තේ නැහැ. නමුත් යේසුස් වහන්සේ දවසක් මේ සමාරිය මැදින් ගමන් කරනකොට උන්වහන්සේ ලිඳක් කසල නතර වුණා. ඒ නතර වෙලා ඉන්නකොට එතනට කාන්තාවක් ආවා. ඒ කාන්තාවගෙන් යේසුස් වහන්සේ ඉල්ලනවා මට වතුර ටිකක් දෙන්න කියලා. ඉතින් එතකොට මේ කාන්තාව කියනවා යුදෙව්වෙක් වන ඔබ සමාරිය ස්ත්‍රියක් වන මගෙන් වතුර ඉල්ලන්නේ ඇයි? ඔබත් අපත් අතර කිසිදු ගනුදෙනුවක් නැහැ කියලා ඔබ වහන්සේ දන්නවා. ඉතින් නමුත් යේසුස් වහන්සේ මේ ස්ත්‍රියට කියනවා ඔබ මා කවුදයි හඳුනනවා නම් මම ඔබට ජීවනදායක ජලය දෙනවා කියලා. ඉතින් එදා යේසුස් වහන්සේ සංවාදයේ තුලින් උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බව මේ සමාරිය ස්ත්‍රියට පසක් කරලා දුන්නා. ඉතින් එහෙමනම් මේ සංවාදය ඉතාම වැදගත් එකක්. ඒක තුල හැඟෙව්වේ ප්‍රේමය. ඒ කියන්නේ යේසුස් වහන්සේගේ ආදරය, යේසුස් වහන්සේගේ කරුණාව ජාතිය නිසාවත්, වර්ගවාදය නිසාවත් කිසිම දෙයක් හින්දා බෙදීමකට ලක් වෙන්නේ නැහැ. හැමෝන්ටම සමානව උන්වහන්සේගේ ප්‍රේමය තියෙනවා කියන එක. අපි දැන් බලමු 7 වෙනි ප්‍රශ්නය. අන්‍ය ජාතීන්ටද දෙවියන් වහන්සේ ලබා දෙන සදාතන ජීවනය
හිමිවන බව යේසුස් වහන්සේ කළ ප්‍රකාශයේ වැදගත්කම ලියන්න. ඒතර යේසුස් වහන්සේ මේ සමාරිය ස්ත්‍රියගේ සිද්ධියත් එක්කලා උන්වහන්සේ පෙන්눔 කරනවා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගෙන් හිමිවන සදාකල ජීවනයේ උරුමකාරකම අන්‍ය ජාතීන්ටත් තියෙනවා. ලෝකවාසී සැමට මේක පොදුයි. එහෙනම් ඒ පිළිබඳව අපිට මේ ප්‍රකාශයේ තියෙන වැදගත්කම තමයි ලියන්න කියන්නේ. දුල පුතාලට සමහර වෙලට ලකුණු 3ක ප්‍රශ්නයකට එන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ලකුණු 5ක ප්‍රශ්නයකට එන්නත් පුළුවන්. මේ ප්‍රශ්න ඇවිල්ලා සමාජයේ වර්තමාන තියෙන තත්ත්වයක් එක්කලා අපිට ලියන්න පුළුවන් උත්තර. එඳ කටපාඩම් කරනවට වඩා අවබෝධ කරගන්න දුවේ පුතේ. එතකොට පුතාලට උත්තර ලියන්න ලේසි. එහෙමනම් අපි බලමු මේකේ උත්තරේ. මෙසියස් වහන්සේ වන තමන් වහන්සේගේ පැමිණීම සැබෑ ලෙස අදහන ප්‍රේම කරන සැමට උන්වහන්සේ කෙරේ පිපාසාවක් ඇතිවීම. එහෙනම් මේ ජීවනදායක ජලය කියන එක ගත්තම ඒ කියන්නේ මෙසියස් වහන්සේගේ මේ ලෝකෙට පැමිණීම ගැන ඇදහිල්ලෙන් කටයුතු කරන ඒ වගේම ඒ මෙසියස් වහන්සේට ඒ අදහන උන්වහන්සේට සැබවින්ම ප්‍රේම කරන ඒ වෙනුවෙන් හොඳ පිපාසාවක් තියෙන තත්වයක් ඇතිවිය යුතුයි. දැන් දුල පුතාලා දන්න මේ පිපාසාව කියනකොට දැන් අපි යම් විභාගයකට සූදානම් වෙන්නේ එක්තරා පිපාසාවකින්. මොකද ඒකේ හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න ඕනේ. තමන් මෙතෙක් ඉගෙනගත්තු දේ හොඳට ගොනු කරන්න ඕනේ. ඒතර ඒ විභාගයේ සාර්ථකත්වයේ පිළිබඳව පුතාලට පිපාසාවක් තියෙනවා. අන්නේ ඒ වගේ ඊටත් වඩා විය යුත්තේ යේසුස් වහන්සේව අදහන දරුවන් හැටියට උන්වහන්සේගේ ඒ ජීවනදායක තත්ත්වය උදා කරගන්න පිපාසාවක් අපි තුල තියෙන්න ඕනේ. ඊළඟට යේසුස් වහන්සේ ජලය පිළිබඳ මිනිස් අවශ්‍යතාව යොදා ගනිමින් ආත්මික පිපාසාව හෙළි කිරීම. දැන් මම මීට පෙර පාඩම්වලදී පුතාලට කිව්වා දේව රාජ්‍යය පිළිබඳව කතා කරන්න යේසුස් වහන්සේ යොදාගත්තු ප්‍රධානම ක්‍රමවේදය තමයි උපමා කතාවන් කියලා. කියන්නේ ගැඹුරු සංකල්පයක් සරලව ඉදිරිපත් කරන්න ගත්තු ක්‍රමවේදයක් තමයි ඒක. ඉතින් මෙතනදී යේසුස් වහන්සේ භාවිත කරන්නේ අපි තිබහට නැත්නම් අපේ පිපාසයට අපි ඒක සංසිඳව ගන්න පාවිච්චි කරන්නේ ජලය එහෙම නැත්නම් වතුර. අපි බොහොම වෙහෙස මහන්සි වෙලා ආපුවම වතුර උගුරක් තමයි බොන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ ජලය සංකේතවත් කරගනිමින් කතා කරනවා මේ ආත්මික පිපාසාව මොන වගේද කියන එක. එහෙනම් අපි තුල තියෙන්නුනේ ආත්මික පිපාසාව. ඒක සංසිඳුවා ගන්න අපි මොනවද කරන්න ඕනේ කියන එක. ඊළඟ උත්තරය. මිනිසාගේ සදාතනික පැවැත්ම වන්නේ ජේසුස් වහන්සේ නැමැති ජීවන ජලයයි. එයට ඇති පිපාසාව තුල දේව රාජ්‍යයේ උරුමය ලබාගත හැකි බව. එහෙමනම් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ සදාකාල ජීවනය හිමිකර ගැනීම ගැන ඒ කළ ප්‍රකාශයේ ඊළඟ වැදගත්කම තමයි මිනිසාගේ සදාතනික පැවැත්ම තියෙන්නේ යේසුස් වහන්සේ නැමැති ජීවන ජලයට. එහෙනම් අපි යේසුස් වහන්සේව තමයි හොයාගෙන යන්න ඕනේ. යේසුස් වහන්සේව තමයි අත්දකින්න උත්සාහ කරන්න ඕනේ. යේසුස් වහන්සේ මොනවද අපිට කරන ඉගැන්වීම කියන එක දේව වචනය තුලින් හොයන්න ඕනේ. හැබැයි හොයලා විතරක් බෑ. අපි ඉගෙනගෙන විතරක් බෑ. ඒක බොහොම ක්‍රියාත්මක කරන්න ඕනේ. අභියෝග තියෙයි, ප්‍රශ්න තියෙයි, නොපිළිගැනීම් තියෙයි. නමුත් ඒ අභියෝග ජය අරගෙන ඒකට ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට එහෙමනම් ඒ ආත්මික දේ පිළිබඳ වැති පිපාසාව තුල දේව රාජ්‍ය හිමි කරගන්න පුතාලට පුළුවන්. අපි ඊළඟට බලමු 8 වෙනි ප්‍රශ්නය. දැන් අපි කතා කරන්න යනවා ක්‍රිස්තුස් වහන්සේට අයත් අප. දැන් මෙතෙක් වෙලා කතා කරේ ක්‍රිස්තුස් වහන්සේට අයත් මම කියන මාතෘකාව යටතේ. අපි දැන් කතා කරනවා ක්‍රිස්තුස් වහන්සේට අයත් අප කියන මාතෘකාව. අප කිව්වම මා එක්කලා එකතු වෙලා ඉන්න හැමෝම අයිති. එතකොට එහෙනම් මේ පළවෙනිම ප්‍රශ්නේ, ඒ කියන්නේ 8 වෙනි ප්‍රශ්නේ හැටියට ඒ පාඩමෙන් දීලා තියෙන්නේ පවුලේ නිර්මාතෘ නම් කරන්න. කවුද අපේ පවුලේ නිර්මාතෘ? දෙවියන් වහන්සේ. එහෙනම් දුල පුතාලා දන්නවා ඒක, පවුලේ නිර්මාතෘ තමයි දෙවියන් වහන්සේ. එහෙනම් ඒ දෙවියන් වහන්සේ විසින් ස්ථාපිත කළ ඒ පවුල මොන වගේ වෙන්න ඕනද කියන එකත් අපි අවබෝධ කරගන්න ඕනේ. අපි ඉතින් ඉස්සෙල්ලා බලමු 9 වෙනි ප්‍රශ්නය.
යේසුස් දෙවියන් වහන්සේගේ මැවිල්ල තුල මිනිස්යා නිර්මාණය කළ ආකාරය පැහැදිලි කරන්න. එතන මිනිස්යාව කොහොමද නිර්මාණය කළේ? මිනිස්යාව නිර්මාණය කරන්නේ දූවිල්ලෙන්. දූල පුතාලා දන්නව ඒ බව. දූවිල්ලෙන් මිනිස්යාව සාදලා ඔහුගේ නාස්පුඩු තුලට ජීවන හුස්ම හෙළුවා. එහෙම ජීවන හුස්ම හෙළලා තමයි මිනිස්යා ජීවමාන කෙනෙක් බවට පත් කරන්නේ. එහෙමනම් දුවේ පුතේ දූවිල්ල කියන එක පුතාලට තේරෙනවනේ. ඒක එහෙම වටිනා දෙයක් නෙමෙයි. නමුත් දෙවියන් වහන්සේ නොවටිනා දෙයට ලොකු වටිනාකමක් දුන්නා. වටිනාකමක් දීලා මිනිස්යාව නිර්මාණය කරලා ඔහුගේ නාස්පුඩු තුලට ජීවන හුස්ම තමයි හෙළුවේ. එහෙනම් අපි දන්නවා අපි පණ ඇති පුද්ගලයන් නැත්තම් ජීවමාන පුද්ගලයන් බවට පත් වෙන්නේ මේ හුස්ම තියෙනකන්. මේ හුස්ම ටික නැති වුණොත් අපි මරණයට පත් වුණා කියලා කියනවා. ආ මල කඳක් බවට පත් වෙනවා. එමනම් දෙවියන් වහන්සේ ඒ දීපු ජීවන හුස්ම තුලින් තමයි අපි ජීවනදායක තත්වයට නැත්තම් ජීවමාන තත්වයට පත් වෙලා තියෙන්නේ. දැන් අපි බලමු 10 වෙනි ප්‍රශ්නය. කිතුනු පවුලේ යුතුකම් හා වගකීම් අතර බහර්යාව හා ස්වාමි පුරුෂයාගේ වගකීම් පැහැදිලි කරන්න. දුවේ පුතේ මේ පාඩම පිළිබඳව සෑහෙන කතා කරන්න පුළුවන් අවස්ථාවක් තියෙන්නේ. නමුත් මේක එහෙම අවස්ථාව නෙමෙයි. නමුත් පුතාලා දේව වචනය තුල එහෙම නැත්නම් ශුද්ධ බයිබලය තුල අපිට ලියලා තියලා තියෙන දේ ගැනම අඩුම ගානේ අපි ඒ ගැන මෙනෙහි කරන්න ඕනේ. ඒ අනුව ජීවත් වෙන්න ඕනේ. එහෙනම් කිතුණු පවුලේ බහර්යාව හා ස්වාමි පුරුෂයා අතර ජීවත් වීමේදී ක්‍රිස්තුස් වහන්සේට ඇති ගෞරවය නිසා එකිනෙකාට යටත් වෙන්න. එහෙනම් දැන් මෙතන මේ යටත් වෙන්න කියලා කියන්නේ මේ නිවට බවට පත් වෙලා කියන දේ කරන්න කියන එක නෙමේ දුවේ පුතේ. මෙතන කතා කරනවා ක්‍රිස්තුස් වහන්සේට ඇති ගෞරවය නිසා. අපි ගෞරවය දක්වන්නේ ක්‍රිස්තුස් වහන්සේටයි. එහෙනම් උන්වහන්සේට දක්වන ගෞරවය නිසා අපි එකිනෙකා යටත් වෙන්න ඕනේ. ප්‍රශ්න විසඳ ගන්නකොට අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒ ප්‍රශ්නේ සාධාරණව විසඳන්න උත්සාහ කරන්න ඕනේ. දෙදෙනාගේම තිබෙන්නා වූ සිතුවිලි ගැන ඒවට ගරු කරන්න ඕනේ. එහෙමනම් ඕනෑම අවස්ථාවක එකිනෙකා යටහත් පහත්ව කටයුතු කරන්න සූදානම් වෙන්න ඕනේ. ඒතර ඊළඟ ඉගැන්වීම තමයි බහර්යාවෙනි ඔබ සමිඳනන් වහන්සේට මෙන් ස්වාමි පුරුෂයාට යටත්ව සිටින්න. එතකොට දැන් කලින් කතා කරා එකිනෙකා ස්වාමි පුරුෂයා හා බහර්යාව කියන එකිනෙකා යටත් වෙලා ජීවත් වෙන්න ඕනේ කියන එක මේක දැන් තව ටිකක් ඊට වඩා කතා කරනවා. අපිට බහර්යාවෙනි ඔබ සමිඳනන් වහන්සේට මෙන් ස්වාමි පුරුෂයාට යටත්ව සිටින්න. එහෙනම් අපි කොහොමද යේසුස් වහන්සේට යටත් වෙලා ඉන්නේ? කොහොමද උන්වහන්සේට ගෞරවය හා මහිමය දෙන්නේ? කොහොමද උන්වහන්සේගේ වචනේ පිළිපදින්නේ? අන්න ඒ විදිහට බහර්යාවක් විදිහට අපි අපේ ස්වාමි පුරුෂයාත් එක්කලා වැඩ කරන්න ඕනේ. කොහොමද අපේ පෞල් ජීවිතේ ගුණ නගා ගන්න කොහොමද කියන එක අවබෝධ කරගන්න ඕනේ. බොහෝ අද වර්තමාන සමාජයේ පුතාලා දන්නවා විවාහ වෙලා මාස කීපයකින් වෙන් වෙන අවස්ථා තියෙන්නේ. නමුත් දුල පුතාලා දන්නවා පුතාලා විවාහ උත්සවවලට දේවස්ථානට ගිහිල්ලා ඇති. එතනදී පොරොන්දු දෙනවා. ඇත්තටම දෙවියන් වහන්සේ ඉදිරියේ පොරොන්දු දෙන්න යන්නේ ස්වාමි පුරුෂයෙක් හැටියට බහර්යාවක් විතර දෙදෙනා බාර ගන්නවා කියලා. එතනදී කියනවා දුක් සැප දෙකෙහි, පොහොසත් අපොහොසත්කම් දෙකෙහි, රෝගී නිරෝගී බව දෙකෙහි, අපගේ මරණයෙන් වෙන්වීම දක්වා එක්ව ජීවත් වෙන්නටත් ප්‍රේම කරන්නටත් බැඳී සිටිනවා කියලා. ඉතින් ඒක හරි බොහොම දෙවියන් වහන්සේ ඉදිරියේ බොහොම ගෞරවාන්විතව කරන්නා වූ පොරොන්දුවක්. ඉතින් ඒ පොරොන්දුව කඩ කරන්න බෑ. මරණයෙන් වෙන්වීම දක්වා එකිනෙකා දරාගෙන ජීවත් වෙන්න ඕනේ. ඕනෑම කෙනෙකුට ප්‍රශ්න එනවා, ගැටලු වෙනවා, ඒ දේවල් දරා ගන්න ඕනේ. පුතාලා කවදා හරි දවසක පුතාලාගේ අනාගතේ තරුණ තරුණියන් හැටියට ජීවත් වෙනකොට මේ කියන දේවල් පුතාලා අවබෝධ කර ගන්න ඕනේ. එහෙනම්
ස්වාමි පුරුෂයාට යටත්ව සිටින්. අපි ඊළඟ අවස්ථාවට ගියොත් එහෙම පුරුෂේනි ක්‍රිස්තුස් වහන්සේ සභාවට ප්‍රේම කොට සභාව වෙනුවෙන් දිවි පුද කළාක් මෙන් ඔබත් ඔබගේ බහර්යාවට ප්‍රේම කරන්න. ඉතින් ඇත්තටම ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ ජීවිතේ පූජා කළේ අපගේ පාපේ වෙනුවෙන්. ඒතර ඒ කියන්නේ මුළු සභාවක්ම වෙනුවෙන්. ඉතර එහෙම උන්වහන්සේගේ ජීවිතේ පුද කළා නම් ඒ වගේ ස්වාමි පුරුෂයාට කියනවා තමන්ගේ බහර්යාවට ප්‍රේම කරන්න කියලා. මං දූල පුතාලට මීට කලින් ප්‍රේමය ගැන කතා කරනකොට කිව්වා ප්‍රේමයේ ගොඩාක් ගුණාංග තියෙනවා. ප්‍රේමය කොම තනි එක වචනයක් නෙමෙයි. ඉවසිලිවන්තයි, කරුණාවන්තයි, හානික නොකිපේ, අනුන් ගැන සිතනවා, අනුන්ගේ වරද ගැන සතුටු වෙන්නේ නැහැ. ඒක ගොඩාක් තියෙනවා ප්‍රේමය ගැන ලක්ෂණ. එතකොට මේ ප්‍රේමය කියනකොට දැන් ඉවසීම කියන එක ගත්තම විවාහ ජීවිතේ ගොඩාක්ම ප්‍රගුණ කරගත යුතු දෙයක් තමයි ඉවසීම. එකිනෙකා ඉවසන්න ඕනේ ගොඩක් දේවල් වලදී. අනිත් කෙනාගේ හැඟීම්, අනිත් කෙනාගේ අවශ්‍යතාවයන් අපි තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් අරගෙන ප්‍රේමයෙන් කටයුතු කරන්න ඕනේ. ඊළඟට පුරුෂයන් විසින් සිය බහර්යාවට තම ශරීරයට මෙන් ප්‍රේම කරන්න. දැන් මේ ස්වාමි පුරුෂයාට කියනවා තමන්ගේ බහර්යාවට ප්‍රේම කරන්නලු තමන්ගේ ශරීරයට ප්‍රේම කරනවා වගේ. අපි කැමති නෑනේ අපේ ශරීරයට වේදනාවක් දුකක් දෙන්න, නේද? එහෙම නේද? එතකොට එහෙමනම් ඒ වගේ තමන්ගේ ශරීරයට ආදරය කරනවා වගේ ස්ත්‍රියගේ ශරීරයටත් ආදරය කරන්න, ස්ත්‍රියට ආදරය කරන්න කියලා තමයි කියන්නේ. අපි දැන් බලමු 11 වෙනි ප්‍රශ්නේ. කිතුණු පවුලේ දරුවන්ගේ වගකීම, අන්න දූල පුතාලගේ වගකීම මොකද්ද කියලා අහන්නේ. ඔබේ දෙමව්පියන්ට සමිදානන් තුල කීකරු වන්න. එය ඔබගේ යුතුයකමය. ඔබේ දෙමව්පියන්ට සමිදානන් වහන්සේ තුල කීකරු වන්න. ඔබගේ පියාටත් මවටත් ගෞරව කරන්න. ඉතින් දූල පුතාලට මේක විස්තර කරන්න දෙයක් නැහැ. ඕගොල්ලන්ට අම්මලා තාත්තලා කියන දෙයට කීකරු වෙන්න ඕනේ. සමහරලාට ඕගොල්ලෝ ඒගොල්ලන්ට වඩා යම් යම් දේවල් වල දැනුම තියෙන්න පුළුවන්. උදාහරණයක් ඇර වර්තමානයේ නව තාක්ෂණයේ දේවල් දෙමව්පියන්ට වඩා පුතාලා දන්නව වෙන්න පුළුවන්. නමුත් ඒ දැනගැනීම තුල දෙමව්පියන්ට අකීකරු වෙලා වැඩ කටයුතු කරන්න බෑ. කීකරු වෙලා වැඩ කටයුතු කරන්න ඕනේ. එහෙම නැති වුණොත් පුතාලා නොමග යනවා. මොකද දෙමව්පියන්ට තේරෙනවා බොහෝ දුර පේන දෙමව්පියන්ට පුතාලා වෙනුවෙන් වෙන්න ඕන දේ. ඒ නිසා එයාට කීකරු වෙලා ගෞරව කළා කටයුතු කරන්න. අපි බලමු 12 වෙනි ප්‍රශ්නය. කිතුණුවක තුල තිබිය යුතු ජීවිත ප්‍රතිපatti හඳුනා දෙන්න. කිතුණුවක තුල තිබිය යුතු ජීවිත ප්‍රතිපatti. එහෙනම් මේක අපිට පොදුවේ කතා කරන්න. කලින් කතා කරා බහර්යාවක් විදියට, ස්වාමි පුරුෂයෙක් විදියට, දරුවෙක් විදියට කොහොමද කියලා. දැන් අපිට කතා කරනවා අපි සාමාන්‍ය සමාජයේ ජීවත් වෙන පුද්ගලයන් හැටියට අපි කොහොමද වැඩ කරන්න ඕනේ. සමිදානන් වහන්සේ ඔබට කළාක් මෙන් ඔබත් එකිනෙකාට කමා කරන්න. ඉතින් ස්වාමින් වහන්සේ උන්වහන්සේ අපේ පාපයට කමාව දුන්නා. ඒ වගේ අපිත් එක්කල ජීවත් වෙන අයත් එක්කල ඇති වෙන ප්‍රශ්න ගැටලු වලදී අපි එකිනෙකාට කමා කරන්න ඕනේ. වචනෙන් හෝ ක්‍රියාවෙන් හෝ කුමක් කරතත් ඒ සියල්ල ස්වාමින් වහන්සේගේ නාමයෙන් කරමින් දෙවියන් වහන්සේට ස්තුති කරන්න. ඉතින් අපි ජීවත් වෙනකොට මේ වචන හුවමාරු කරගන්නවා. එතකොට ඒ වගේම තමයි එකිනෙකා වැඩවල ක්‍රියාත්මක වෙනවා. මේ කොයි දේ කළත් වචනයෙන් වුණත් ක්‍රියාවෙන් වුණත් කොයි දේ කළත් හැබැයි ඒ දේ වෙන්න ඕනේ ස්වාමින් වහන්සේගේ නාමයට ගෞරවයක් ප්‍රශංසාවක් වෙන විදියට. පන්ති කාමරයක කලහකාරී දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවා ඒ ගුරුවරයාට නිතර කරදර කරනවා නම් වද දෙනවා නම් ඉතින් ඒක පන්ති කාමරේ ඉන්න අනිත් අයත් එක්ක බලපානවා. එහෙමනම් ඒක යහපත් ක්‍රියාවක් නෙමෙයි. දැන් වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ කුමක් කරතත් එහෙනම් පැහැදිලි පුතාලට මං කියන දේ එහෙනම් අපි යහපත් ක්‍රියාව කරලා ඒකේ ගෞරවයේ මහිමය දෙවියන් වහන්සේට දෙන්න ඕනේ. ඉතින් අපි දිහා බලලා බාහිර අය කියනවා අන්නේ දරුවා බොහොම යහපත්. එහෙනම් ඒ සියල්ලේ ගෞරවය තියෙන දෙවියන් වහන්සේට. ඒ වගේම තමයි ජීවිතයේ සීළු කාරණා ඒකරාශී කරන ප්‍රේමෙන් සැරසෙන්න. මම ඒ ගැන පැහැදිලි කරා. මම තව දුරටත් කතා කරන්නේ නැහැ. ජීවිතයේ සියලු කාරණාවලදී අපි දෙවියන් වහන්සේගේ ප්‍රේමෙන් සැරසුනොත් ඉතින් ඇත්තරම බොහොම සාමකාමී ජීවිත රටාවක් ගොඩනගන්න පුළුවන්. ප්‍රේමයේ තිබුණාංග ගැන පුතාලා දන්නවා. ඒ අනුව ජීවත් වුණා ඇත්තටම බොහොම
සාමකාමීව ජීවත් වෙන්න පුළුවන් අපිට. අපි දැන් 13 වෙනි ප්‍රශ්නේ බලමු. ජේසුස් වහන්සේ පැවසූ පරිදි මම සාගිනිව සිටියෙමි. පිපාසාව සිටියෙමි. ආගන්තුකව සිටියෙමි. මට කන්න දුන්නාහුය. බොන්නට දුන්නාහුය. ගෙදරට පිළිගත්තාහුය යන වදනේ වැදගත්කම ලියන්න. දුර පුතාලා දන්නවා මේ වාක්‍ය මම ටිකක් කොට කරලා තියෙන්නේ මේ බයිබල් කොටසේ තියෙන බයිබලේ තිබෙන වදන් පෙළ. මේක තව දුරටත් තියෙන පුතාලාගේ පෙළ පොතේ ගැන සඳහන් වෙනවා. නමුත් මේ කොයි දේන ගැන කතා කරත් සාගිනි බව, පිපාසිත බව, ආගන්තුක බව, ඒ වගේම කියන මම සිරගෙදර සිටියෙමි. ඒ හැම අවස්ථාවකදීම යේසුස් වහන්සේ කියනවා ඔබ මට කන්න දුන්නා. ඔබ මට බොන්න දුන්නා. ඔබ මාව පිළිගත්තා ගෙදරට. නමුත් යේසුස් වහන්සේගෙන් ගෝලයෝ අහනවා ඔබ වහන්සේ කවද්ද බඩගින්නේ හිටියේ? ඔබ වහන්සේ කවද්ද පිපාසිතව සිටියේ? ඔබ වහන්සේ කවද්ද ආගන්තුකව සිටියේ? එහෙම අපි ඔබ වහන්සේ එහෙම ඉඳලා අපි මුකුත් කරලා නැහැ විදියට. නමුත් යේසුස් වහන්සේ දෙන උත්තරේ හරිම ලස්සන උත්තරයක්. යේසුස් වහන්සේ කියනවා අප විසින් යමෙකුට යමක් කරන්නේද ඒ සිදු කරන්නේ යේසුස් වහන්සේට බවයි. එහෙනම් අපි ඕනෑම කෙනෙකුට අපිත් එක්කලා ඇසුරු කරන ඕනෑම කෙනෙකුට අපි යහපත් ක්‍රියාවක් කරනවා නම් මොනම හෝ ඒ අපි කරන්නේ යේසුස් වහන්සේට. ඒක අවබෝධ කරගන්න. එහෙම නැතුව ඒ කරන දේ තුලින් යමක් බලාපොරොත්තු වෙනවා නම් ඒකේ වටිනාකමක් නැහැ. එහෙනම් ඔබ යමක් කරන්න මම මේ දේ කරන්නේ යේසුස් වහන්සේටයි කියන අරමුණෙන්. බලමු අපි 14 වෙනි ප්‍රශ්නය. කිතුනුවන් ලෙස සමාජයේ කෙරෙහි අපගේ යුතුයකම් හා වගකීම් ලියන්න. කිතුනුව හැටියට සමාජයේ ජීවත් වෙනකොට අපේ යුතුයකම් සහ වගකීම් අපිට තියෙන යුතුයකම් මේ සමාජයේ අනේ අපි කිතුනුවන් කියලා මේ අහවල් කොටස පැහැර හරින්න පුළුවන් අහවල් දේ පැහැර හරින්න පුළුවන් එහෙම බෑ. අපි සමාජයේ ජීවත් වෙනකොට නිලධාරීන්ට හා ආණ්ඩු බලය ඇත්තන්ට සමාජයේ අභිවෘද්ධියේ උදෙසා ක්‍රියා කිරීමේදී අවනත වීම. එහෙනම් අපිත් එක්කලා අපේ නායකත්වයේ දරලා කටයුතු කරන අයට අපේ තත්වය මොකක් වුණත් ඒ ඉහළ නිලධාරී කටයුතු කරන ආකාරයට අපි උදව් උපකාර කරන්න ඕනේ, අවනත වෙන්න ඕනේ. ඒ වගේම සියලු යහපත් වැඩට සූදානම් වෙන්න ඕනේ. ඔබ අවබෝධ කරගන්න ඕනේ යම් සමාජයේ කරන යහපත් වැඩක් නම් ඒක. ඒකට ඔබේ දායකත්වයේ වචනෙන්, ක්‍රියාවෙන්, මුදලින්, කාලෙන්, ශ්‍රමෙන් ඕනම ආකාරයකින් සියලු යහපත් වැඩට සූදානම් වෙන්න ඕනේ. කිසිවෙකු ගැන අගුණ නොකීම හා කලහකාරී නොවීම. සමහර වෙලාවට අපි කෙනෙක් වැඩ කරනකොට නැත්නම් කණ්ඩායමක් වැඩ කරනකොට අපි ඒ අයගේ වැරදි අඩුපාඩු හොයන්නේ. එහෙම නැත්නම් ඒ අයගේ දෙමව්පියන්ගේ විස්තර හොයන වෙලාවල් තියෙනවා. අහවලාගේ දරුවා නේද? එයා මේ පරිසරෙන් නේද එන්නේ? එහෙනම් කිසිවෙකුගේ අගුණ කියන්න නෙමේ, කලහකාරී වෙන්න නෙමේ කිතුනුවෙක් හැටට ජීවත් වෙනකොට වෙන්න ඕන. අපි ඒ අයව පිළි අරගෙන කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි කාරුණිකව ආචාරශීලීව ක්‍රියා කිරීම. අපේ කාරුණික බව හරි වැදගත්. විශේෂයෙන් දුල පුතාලා දන්නවා අපි ගොඩක් වෙලාවට දැන් රෝහලකට ගියාම අපි ඒ ඉන්න වෛද්‍යවරු, හෙද හෙදියන්, සේවක සේවිකාවන් අපිට ටිකක් කාරුණිකව කතා කරනවා නම්, අපි ගැන කාරුණිකව බලනවා නම් අපි ඒකට කැමතියි. මොකද අපි යන්නේ ටිකක් අසරණ වෙලා, ලෙඩ වෙලා, බැරි අමාරු වෙලා. ඉතින් ඒ දේ කොයි අවස්ථාවෙත් අපේ කාරුණික බව ජීවිතේ තියෙන්න ඕනේ. ඒ වගේම ආචාරශීලීව කෙනෙකුට කතා කරනකොට ඒක ආචාරශීලී වෙන්න ඕනේ. කලබලෙන් නැත්තම් ඒ ප්‍රිය වචන නැතුව කතා කරනවා නම් එතන වැඩක් නැහැ. ඒ නිසා පුතාලා හොඳට මතක තියාගන්න ඕනම කෙනෙක් එක්ක ආචාරශීලීව කතා කරන්න. දුප්පත් පොහොසත් බව හෝ සමාජයේ පවතින අනෙකුත් වෙනස්කම් නොසලකා තරාතිරම් නොබලපින් කටයුතු කිරීම. එහෙනම් අපිත් එක්කලා ඉන්න අනිත් අය ගැන හිතන්න ඕනේ කිසිම ભેදයකින් තොරව, කිසිම තරාතිරමකින් තොරව අපි ඒත් එක්කලා කටයුතු කරන්න ඕනේ. එහෙමනම් දුවේ පුතේ, අපි දැන් ප්‍රශ්න 14ක් අපි කතා කරා. අපි තවත් ප්‍රශ්න කීපයක් තුලින් ඉදිරියට හමු වෙනවා.